හොඳයි විරාමයෙන් අනතුරු ඔබ එක්ක සිටින්නේ මාලිමා වැඩසටහනේ අවසන් භාගයේ සමගින් අද අපස්සමකින් කතා බස් කරන්නේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානපිරම මහතා. හොඳයි මන්ත්‍රීතුමනි, රජය වැඩි බරක් දෙන්නේ වැඩි වශයෙන් තීරු తీරන ගන්න ජාත්‍යන්තරයේ සතුටු කරන්නද? මෙහෙමයි, අපිට දැන් අපි වෙනස් රටක් නිර්මාණය කරන්න කිව්වහම අපි ගොඩක් ජනතාව ගැන විශ්වාසය තියෙනවා. ඒ කියන්නේ ජනතාව ශක්තිමත් කරන්න. දැන් අපේ රට තුල අපිට කරන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. දැන් අපි තුමු අපේ ආනයනය අපනයන් විදිහයි බැලුවොත් එකට එකක් පරතරය. ඒ කියන්නේ ආනයනයේ දෙගුණයක් අපනයනයට වඩා. එතකොට මේ වගේ ප්‍රශ්න අපිට තියෙනවා. එතකොට අපිට විදේශ රටවල් එක්ක අත්වල් බැඳ ගන්න නැතුව මේ ගමන යන්න බැරි වෙනවා. ඒක නිසා පළවෙනියටම අපිට සිද්ධ වුණා. දැන් බලන්න අපිට ඇඟලුම් කෝට එක නැතුව ගියා. අපේ රස්සාවල් කොච්චර නැතුව ගියාද? GSP සහන අපිට නැතිවීම නිසා දීවරේ අතරමං වුණා. යුරෝපයේ අපේ මාළු වෙළඳපොළ නැති කරා. මේ ප්‍රශ්න දෙකම තමයි මෙතනමයි. ඔව්, අපි ඒ සඳහා මම කියන්නේ ඒ වගේ. ඒතකොට අපිට මම අදහස් කළේ අපිට අපේ අපනයනේ වැඩි දියුණු කරන්න දුන්න. කොහෙන් හරි අපි රට ඇතුලේ මොන තොවිල නැටුවත් රටට සල්ලි ගේන්න ඉපෑ. එතකොටනේ අපේ ආර්ථ දැන් රට ඇතුලේ කවුරු හරි හොරකම් කළා කියමුකෝ. හොරකමත් ඒ රට ඇතුලේමනේ. ඒක රට ඇතුලේමයි හොරකම්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට අපේ රටේ සල්ලි ටික එළියට පයින් එක නවත්තන එකයි, එළියේ සල්ලි ටික අපිට ගෙන්න ගන්න එකයි. ඕක තමයි අපිට තියෙන අපේ රට සශ්‍රීක කරන්න තියෙන ක්‍රමවේදය. එතකොට අපිට විදේශ රටවල් එක්ක අත්වල් බෙද ගන්න වෙනවා. ඒ කියන්නේ අපේ දක්ෂතා විදේශයට විකුණලා, අපේ සම්පත් විදේශයට විකුණලා, ඒ අයගේ තියෙන ශක්තිය, ඒ අයගේ තියෙන මුදල් රටට ගෙන්න ගන්න ක්‍රමවේදයක් නිර්මාණය කරන්න වෙනවා. ඒක එහෙම කරන්න අපිට බැරි වාතාවරණයක් පහුගිය රජයේ කාලේ තිබ්බා අපිට. ඒ කියන්නේ සියලු රටවල්, ප්‍රබල රටවල්, බලවත් රටවල් අපිට විරුද්ධව හිටියා. ඒ කියන්නේ අපිට අඩු ගානේ අපේ ජනාධිපතිවරයෙකුට ඒ රටකට යන්න බැරි තත්ත්වයක් තිබ්බා. පොඩි කෙනෙකුට නෙමෙයි, මම දැක්කා බුදුරජාණන් වහන්සේ ඉපදුණු ඉන්දියාව ඒ ප්‍රදේශවලට ස්වාමීන් වහන්සේ නමකට යන්න බැරුව තිබ්බා, පහර කන්න ලක්ුණා. ඒ තරමට අපි ඒ හැකියාව තියෙන රටවල් වලින් කොන් වුණා. ඒතකොට දැන් අපි වලොත් අපේ අපනයනේ දිහා බැලුවොත් 148ක් යුරෝපයේ, ඇමරිකාවයි ගන්න අපේ වල. ඉන්දියාවේ තත්ත්වය බිහි නිර්මාණය වුණේ විශේෂයෙන්ම යුද ජයග්‍රහණයෙන් පසුව. ඒක තමයි දැන් යුද ජයග්‍රහණයෙන් පස්සේ අපිට තිබ්බ දැන් අවුරුදු 6ක් වෙනවනේ දැන් යුද ජයග්‍රහණය කරලා. මේ අවුරුදු 6 තුල තාමත් කට්ටිය කෑ ගහනවා අපි ඔය ජාතිවාදී ගැන, කොටි ගැන කතා කරනවා. දැන් මේ අවුරුදු 6 තුල අපිට කොටි කියන එක නැති කරන්න පුළුවන්කම තියෙන යුද ජයග්‍රහණයේ කලානම් 100ක් එහෙම රට කොටින්ට දෙනවා, රට කොටි වෙනවා, තව ආයි කොටි වෙනවා කියලා කතා නැති වෙන්න එපා. ඒතර මේකට දේශපාලන විසඳුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ආයි දැන් අපි තුමුගෝ එදා 71 කැරැල්ල, තරුණ කැරැල්ල තිබ්බා, ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල තිබ්බා, 84 ආයි තිබි මට මතකයි, 89 කැරැල්ල තිබ්බා. මේ වෙලදී දැන් අපි අපේ ආණ්ඩුව මේවා තේරුම් අරගෙන තරුණ සේවා සභාව හැදුවා. තරුණයන්ට ඡන්ද ඉල්ලීමේ අවස්ථාව හරිගස්සලා 25ක් 20ක් තරුණයෝ දාන්න ඕනි ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණවලට. එතකොට ඒක විවිධ තරුණ සේවා සභාව, එතකොට යෝන් සේනාංක, මේ වගේ දේවල් එතකොට තරුණ අසහනෙ නැති කරන්න වැඩපිළිවෙලක් හදුවා. එතකොට අපිට දැන් තියෙනවා මේ යුද්ධයේ ඒ යුද ජයග්‍රහණය ලැබුවත් එක්කම ආ යුද්ධයක් ඇති නොවන්නට ඒ විව්‍ය තේරුම් අරගෙන වැඩපිළිවෙලක් වෙන්න ඕනේ. එතකොට අපි කියන්න ගියේ විදේශ රටවල් අපි ආපහු යාළු කරගත්තේ නැත්නම් අපි තවත් මේක කඩාගෙන වැටෙනවා. අපි ලෝකෙත් එක්ක අත්වල බැඳ ගන්න ඕනේ. ඒ හින්දා අපි ඒ සඳහා ඒ ආයෝජකයන්ට අවස්ථාව, අපේ වඩු එහාට යවන්න පුළුවන් හැකියාව, ඒ මිත්‍රත්වය අපි නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා. එතකොට තමයි අපිට මේ ගමන යන්න පුළුවන්. නැත්නම් අපි මිත්‍රත්වය සහ රටේ සෛරිත්වය, ස්වාධීනත්වය, මේ කරුණු කාරණා දෙක ඔබට අනුව සමබර කරගන්නේ අපි කොහොමද? රටක පාලන තන්ත්‍රයක්. ඔව්, ඒ කිව්වේ දැන් ඔබ සඳහන් කළ පරිදිම විදේශීය රටවල් සමග මිත්‍රත්වයක්, අප සඳහන් කළ පරිදි ආයෝජන, එසේත් නැත්නම් රැකී අවස්ථාවලදී නිවැරදි කර ගැනීමට සහ මේ ආදී කරුණු කාරණා බොහොමයක් නිසා මිත්‍රත්වය අවශ්‍යයි අප පිළිගන්නා කාරණාවක්. අනිත් පසින් රටේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය, මේ කරුණු කාරණා, මේ කාරණා දෙක කොහොමද අපි සමබර කරගන්නේ? ඒක ගලපගන්න දෙයක් නැහැනේ. ස්වෛරීත්වය කියන දේ කියන්නේ අපේ රටේ තියෙන, අපිට තියෙන, අපි විශේෂයෙන්ම රජය පිළිගන්නවානේ ඒකීය රටක් කියන දේ. ඒකට හානියක් වෙන්නේ නැහැ. දැන් අපි කඩේක, අපි තමු කඩේ, අපි නිකන් පොඩි මට්ටමෙන් හිතමු ගමේ මුදලාලි හැමෝත් එක්කම ආශ්‍රය කරලා බඩු විකුණනවා කියන එක එයාගේ කඩේ කවුරු තරම් යන්න යනවා නෙවෙයිනේ. ඒ කියන්නේ මේක මේ අන්තවාදීන් කියන කතාවක් නේ. දැන් අපි තමු දැන් අපේ ගමේ මුදලාලි කෙනෙක් ඉන්නවා, එයා දෙමළ මිනිස්සුත් එක්ක හොඳට ආශ්‍රය කරලා එයාගේ බඩු විකුණනවා.
එතකොට සිංහල එක්කෙනත් එක ලොකු මිනිස්සුත් එක්කත් එහෙමයි දුප්පත් මිනිස්සුත් එක්ක මම මේ ඔක්කොමත් එක්ක බොහොම සමසේ ඒගොල්ලන්ගේ මගුල් ගෙවල් වලට දාන ගෙවල් වලට ගිහිල්ලා එයාගේ බඩු ටික විකුණුවා කියලා යාළුවා කියලා එයාගේ කඩේ කැල්ලක් කරා යන්නේ නැහැ නේ අර මිනිස්සු අපි සඳහන් කරන්නේ කඩේ ආරක්ෂා සහිතයි සහිතයි නේ ඉතින් ඒ වගේනේ දැන් මේ ඕක මම එකයි කිව්වේ මේවා අර අන්තවාදීන්ට එක එක කතා හදන්න පුළුවන් ගමේ මිනිස්සුන්ට ඕන විදිහට කඩේ වැඩ සිද්ධ වෙන්නේ නැහැ නෑ නේ ඒක ඒක යම් කිසි රූලක් ක්‍රමවේදයක් තුලනේ කඩේ මුදලාලි කරගෙන යන්නේ නේද? ඒ වගේ දැන් රටේ පාලනයත් අපි අනිත් ඈත් එක්ක ආයෝජකයන්ට එන්න කිව්ව කලේ වා නීති රීති අනුව. දැන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ආයෝජකන්නේ මේ රට ඇරියානේ. විදේශ කම්පැනි කීයක් මේ රටේ ආවද? විදේශ මේ රටේ ආර්ථිකයේ උඩු යටිකුරු වෙන්න පටන් ගත්තේ මේ ආයෝජනත් එක්කනේ. හැබැයි රටින් කෑල්ලක් දුන්නේ දීලා ඇරියේ නෑනේ ඇමරිකන් කාර්යයට. නේද? දැන් කැනඩාවෙන් අපිට දැන් ඔය ජලාස දැන් එංගලන්තයෙන් වික්ටෝරියා ජලාසය හදලා දුන්නා. අපිට නිකන් තෑග්ගක්නේ. එතකොට ඒ වගේ කැනඩාවෙන් අපිට ජලාසයක් හදලා දුන්නා. ස්වීඩ්නෙන් අපිට ජලාසයක් හදලා දුන්නා. කෝටි ගණන් වටිනා ජලාස නිකන් දුන්නා. ඒ උන ස්වීඩ්නෙට අපේ රටින් කෑල්ලක් දීලා හරියද? ඇයි අපි මේ 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 ළිඳේ ඉන්න ගෙම්බ වගේ කටයුතු කරන්නේ? ඒ හින්දානේ අපිට පහුගිය අවුරුදු කාලේ මොනවා කළත් රටේ ආර්ථිකයක් ඔඩ්නකුනේ නැත්තේ. ඔය චීනයේ විසින් රුසියාවාදී රටවල වලින් ලොකු සහයෝගයක් තිබුණානේ. ඔය චීනෙන් අපේ කෑල්ලක් කරන් ගියා බහු ගාණ්ඩුව කාලේ. ඇයි පෝට් සිටි හදන්න ගිහලා අක්කර ගානක් චීනේ සින්නක් කරලා ලියා ගන්න ගියානේ. දැන් ඒකනේ අපි මේ පොඩි ප්‍රශ්නයක්. නමුත් ආයෙත් පෝට් සිටි ආරම්භ වෙනවා. ආරම්භ කරන අපි කොහොමද සල්ලි වලට ඔයගොල්ලෝ සින්නක් කර දෙන්නේ නැහැ. දැන් ඒ ගාණ්ඩුව සින්නක් කර දුන්නානේ ඉඩම්. 99 බද්දක්. ඔව් දැන් අපි කියනවා 99 බද්දට. එනවනම් අපි පෝට් සිටි දෙනවා කියලා. දැන් කෑලි අරන් ගියේ ආණ්ඩුව කාලේ. එහෙදි අනුනම බද්දකට එකතු වීම පමණද සලකා බලන්නේ ඉලක්කර ගණනාවක් නේද අක්කර ලොකු ප්‍රමාණයක් මට ගන්න මත නැහැ ලොකු ප්‍රමාණයක් සින්නක් කර දෙනවා කියලා ගිවිසුම් අස්සම් කරා කියලා පෝට් සිටි පටන් ගත්තා දැන් අපි කියනවා දෙන්නේ නැහැ සින්නක් කර අනුනම අවුරුද්දෙන් ඒක අනුනම අවුරුද්දට බද්ද තියෙනවා අපේ අයිතිය තියෙනවනේ දැන් මේක අපේ අයිතියක් නැහැ එයාට අවිල්ල මොකක් හරි දැන් බද්දක් දෙනකොට කන්ඩිෂන් තියෙනවනේ මේක කරන්න පුළුවන් මේ දේ කියලා සින්නක් කර දුන්නාම කන්ඩිෂන් නැහැනේ හොඳයි අපේ වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් මම ඔබතුමාගේ මෙහෙම අහන අවසාන ප්‍රශ්නය ලෙස ඔබතුමාට උත්තර දෙන්නට පුළුවන් රටේ සාමාන්‍ය ජනතාව ඡන්දය භාවිතා කරා යම්කිසි ආකාර වෙනසකට මේ වෙනස කියන දේ ඉදිරියටත් බලාපොරොත්තු වීම වඩා සුබදායී ලෙස අපේ අපේක්ෂාවක් ඒ වෙනුවෙන් ආණ්ඩුව මොන වගේ ක්‍රියාමාර්ගද සමස්ත වශයෙන් ගන්න ලෑස්ති වෙලා සිටින්න ඔබේ තමයි මේ රටේ ආයතන දේශපාලනීකරණය කිරීමෙන් නවත්තනවා මේ රටේ රාජ්‍ය ආයතනය දේශපාලනයට ඕනේ විදිහට නෙමෙයි ජනතාවාදී ආයතන බවට නිර්මාණය කරන්න අවශ්‍ය සියලු දේ සකස් කරනවා. දැන් වෙනකොටත් සකස් කරලා ඉවරයි 90%ක් වෙනකොට. ඒ කියන්නේ දේශපාලඥයන්ට පොලිසියට පවා ඇඟිලි ගන්න බැරි විදිහට නීති රීති කෙටුම්පත් පාර්ලිමේන්තුවේ අනුමත කරලා තියෙනවා. එතකොට රාජ්‍ය ආයතන දේශපාලනීකරණයෙන් අපි නවත්තනවා. දෙවනි දේ තමයි රාජ්‍ය දූෂණයේ වංචාව 100%ක් අපි නවත්තනවා. ඒ සඳහා අපි වර්තමානයේ කටයුතු කරගෙන යනවා. නමුත් වර්තමානයේ මේ දින වකවානුව තුළ කිසිම තැනක වංචාවක් සිද්ධ වුණා, මූල්‍ය වංචාවක් සිද්ධ කරා කියලා අපිට චෝදනා කරනවා. මැතිවරණ ක්‍රම සංශෝධනය ආදී කරුණු කරන විට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ මැතිවරණ ක්‍රම සංශෝධනය කරලා ඒක නැවතත් අර එදා තිබිච්ච යහපත් රට නිර්මාණය කරන්න අවශ්‍ය අපි අඩුපාඩු තියෙනවා. සමහරට කියන්න පුළුවන් මේ මැතිවරණ ක්‍රමයේ හැදුවෙත් එක්සත් ජාතික පක්ෂයමයි කියලා. නමුත් අපි වර්තමානයේදී අපිට තේරෙනවා මේක ගැලපෙන්නේ නැහැ කියලා. එදාට හරි ජේ.ආර්. ජයවර්ධන ශීඝ්‍ර පරිවර්තනය මේ රටේ කළේ නේද? සීනි සීන් හාල් පොල්ල මිරිස් පොල්ල එතකොට සීනි දාලා තේ බොන්න බැරි රටක් භූමි තෙල් ගඳ ගහන ඇඳුම් බයිසිකල් ටයර් එක කරේ දාගෙන ගිහලා බයිසිකලෙට ටයර් එක ගන්න තිබිච්ච රටක් නිර්මාණය වෙච්ච දේ එකපාර ශීඝ්‍ර පරිවර්තනයක් කළා ජේ.ආර්. ජයවර්ධන. එතකොට මේ ව්‍යවස්ථාව එදාට ගැලපුණා. හැබැයි අද වෙනකොට මේක දැන් ඒ වර්තමානයේ මේ ව්‍යවස්ථාව ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි සංශෝධන ගැනලා මේ ව්‍යවස්ථාව වෙනස් කරේ. දැන් අපිට ඕනේ ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙලා. හැමෝටම නිදහස ජීවත් වෙන්න පුළුවන් රටක්. හොඳයි. එවන් රටක් දැකීම තමයි අපගේ ප්‍රාර්ථනාව. අද මාලිමාව සමග ඉනෙක්ුවේ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානාපෙර මහතා ඔබතුමාට බෙහෙත්ම ස්තුතිය අප සමග ඉනෙක්ුණාට. ස්තුතිය ආරාධනා කළාට. හොඳයි. අප දකින්නේ මාලිමාව වැඩසටහනේ අවසානය. අප නැවතත් ලබන සතියේ මෙවන්ම ඌසජීව සංවාදාත්මක වැඩසටහනක් තුලින් හමු වෙන බලාපොරොත්තු ඇතුව අදට ඔබගෙන් සමුගෙන යනවා. සුබ රාත්‍රියක් ඔබට.